14 වන සියවසේ ඉන්දියාවේ බරණැස් නුවර විසූ කබීර් නැමැති මුනිවරයා මිනිසයාගේ ශරීරයේ වටිනාකම අපට මතක් කර දෙමින් සුන්දර ගීතයක් ගායනා කරලා තියෙනවා. චදරියා චීනේ රේ චීනී යන ඒ ගීතේ කොටසකට අපි දැන් සවන් දෙමු. විසින් ජීවත් වුණ මුනිවරෙක්. ඔහු තම ජීවිකාව සඳහා කරගෙන ගියේ සලු විවීම. දිනක් සිනිඳු සලුවක් වියද්දී ඔහුට පහළ වුණ ඥාන දර්ශනයක් මේ ගීතයෙන් ප්‍රකාශ කරනවා. මේ සලුව සංකේතවත් කරන්නේ මානුෂ්‍ය ශරීරයයි. චදරියා යන හින්දි වචනයෙන් කියවෙන්නේ සලුපටයි. ඔහු කියනවා ස්වභාව ධර්මය ඔබට තනා දුන් ශරීරය හරියට සිනිඳු සේද හූයෙන් වූ සලුපටක් වගේ කියලා. චදරියා චීනේ රේ චීනී රාම නාම රස භීනි චදරියා චීනේ රේ චීනී සිනිඳු සේද හූයෙන් වූ සලුපට වායුවේ ප්‍රාණය ගන්නවා ඔබට ලැබී ඇත සබඳ හිතාදර මාතෘ ගර්භයත් තුළ ඇතිවන ඇසට නොපෙනෙන තරම් සියුම් කුඩා ශෛලිය දරුවෙකුසේ වැඩීම විද්‍යාවට පවා හසු නොවන කිසිම ගණිත සූත්‍රයකින් විස්තර කරනු හැකි ඉන්ද්‍රජාලයක් වගේ සංසිද්ධියක්. අභ්‍යවකාශයේ අති දැවන්ත චක්‍රවාට නිර්මාණය කරන ස්වභාව ධර්මය ඒ අතින්ම මවකගේ සුමුදු ගැබක මිනිස්සිරුරක් නිර්මාණය කිරීම මහා හාස්කමක්. එසේ වූ සලුපට වායුවේ ප්‍රාණය ගන්නවා ඔබට ලැබී ඇත. ඒ අර්ථය ඔබට හිතා ගන්න පුළුවන්ද? ස්වභාව ධර්මයේ ඔබට තිළින කළ මේ සිරුර කියා නිම කළ නොහැකි තරම් වටිනවා. මෙය මිහි මත සිදුවන විශිෂ්ටතම නිර්මාණයයි. අෂ්ට කමලකා චරක වනාය පංච තත්ත්ව කී පූරි නව දස මාස බුනන කෝලාගේ මුරක මයිලකින්නි චදරියා චීනේ වේ චීනි චදරියා. අෂ්ටකමල චක්‍රයෙන් පංච භූත මනාව මුසුකර නිමලව පරිස්සමෙන් නව හෝ දස මාසක් පුරා සුමුදු ගැබක මේ සලුව විවීමට ස්වභාව දහම ගත් ඇත. නොතකා නුනුවන මිනිස නුඹ කෙසේ නම් මෙය කෙලසාද? එහි තේරුම නම් මේ සිරුර නැමති සලුව වියන ලද්දී අෂ්ට කමල චරකයෙන් හා පංච භූත මුසුකර තැනු වූයේ. අෂ්ට කමල කියන්නේ පෙති අටක් ඇති නෙළුමයි. අෂ්ට කමල යන්නෙන් කියවෙන්නේ ශරීරයට ලැබී ඇති ප්‍රාණහතහ බින්දුයි. ප්‍රාණහත කියන්නේ මූලාධාර ස්වාදිෂ්ඨාන මණිපුරාදී චක්‍ර හතෙන් ප්‍රකට වන ප්‍රාණ වර්ග හතයි. බින්දු කියන්නේ අමෘතයයි. ඒ අනුව මේවා එකතු කරලා අමෘතයෙන් රස ගන්නලයි මිනිස් සිරුරට පණ දීලා තියෙන්නේ. ඒ ප්‍රාණ අට ඊළඟට ආපෝ තේජෝ වායු ආදී පංච භූතවලට ආරෝපණය කරලා මේ ශරීරය නිපදවලා තියෙනවා. මේ වටිනාකම නොදන්න අනුවන මිනිස්සු තම නොසලකිල්ල නිසා නොයෙක් අයුරින් මේ සිරුර අපවිත්‍ර කරගන්නවා. මාංශ අනුභවයෙන් ශරීරය කෙලසා ගන්නවා.
එසේම මාධ්‍ය පානේන ධූම පානේන මාත්‍රාව්‍ය භාවිතේන ශරීරය මිනිසුන් විසින් කෙලසා ගන්න ලබනවා ආතතිකාරීව ජීවත් වීමෙන් ශරීරයට පීඩා පමුණවා ගන්නවා ඒ වගේම කෝපය වෛරය ඊර්ෂ්‍යාව ශෝකය අසහනය ආදී ඍණ චිත්ත වේග කෙරෙන් සිත කෙලසා ගන්නවා जब मोरे चादर भनगर आई रंग रेज को दिनी ऐसा रंग रंगा रंगा रेने के लालो लाल कर दिनी चदरिया चीने रे चीनी माँ लद में सुदु सालु पेश करुवे कुवे दिन वर्ण गांडा गति में डेने रात पहें बबलाए डेन मट में सालु हैंद මා තනු සමිදානන්ට හිත පුරා ස්තුති කර නැමදිය හැකි කබිර් මේ කියන දේ අපට පහසුවෙන් තේරී දෙන්න සැකයි ඔහු කියනවා තමා ලද මේ සුදු සලුව ඔහු රෙදි වර්ණ ගන්නන්නේ කුවෙතින් රත් පැහැ ගන්නවා ගත් බව දැන්නේ රක්ත වර්ණයෙන් බැබලෙනවා ශරීරය ඇතුළත රතු පැහැවීම ගැනද ඔහු මේ කියන්නේ රුධිරේ රතු පැහැයෙන් බැබලෙන සැටි අපි දැකලා තියෙනවා. සිරුර තුළ ඇති හෘදය ආදී ඉන්ද්‍රියන්ද සජීවීව රතු පැහැයෙන් බැබලෙනේවයි. ඒත් ඔහු මේ කියන්නේ යම් ආධ්‍යාත්මික සත්‍ය එනම් සත්‍ය අවබෝධයෙන් පසුව ශරීරය හා විඥානය පෙර නෝ ප්‍රභාස්වරයකින් බැබලෙන්නට පටන් ගන්නවා. ඔහු මේ කියන්නේ ඒ ප්‍රභාසුරය ගැනයි මේ වර්ණ ගන්වන්න යනුවෙන් කබීර් කියන්නේ තරුණ වියේ සිටියේදී ඔහුට හම් වූ ආධ්‍යාත්මික ගුරුවරයා ගැනයි ඒ ගුරුවරයා කෙරෙන් අවබෝධ වූ සත්‍යයෙන් දැන් ඔහුගේ ගතත් සිතත් ප්‍රභාසුර වෙලා ජබ් මොරි චාදර භන්ගර ආයි රංග රේජ කෝ දින්හි ऐसा रंग रंगा रंगा रेने के लालो लाल कर दिनी चदरिया चीने रे चीनी चादर ओट शंका मत करियो ये दो दिन तुमको दिनी मुरख लोग भेद नहीं जानो दिन दिन मैले किन्नी चदरिया में सालो ताल कालिकाय ऐसमदा पैलंद सिटी है कि නොසිතන්න සබඳ මුරක් ලෝභෙද් නැහි ජානේ දින් දින් මයිලි නීති මොහෙන් පිරුණ ලෝක ජනයා මේ සලුව තම කෙලස් දූවිල්ලේ කොතෙකුත් කෙලසා ගන්නවා ධ්‍රුව ප්‍රහ්ලාද් සුදාමානේ ඕටි සුක්ල දේව මේ නිර්මල කින්හි දාස කබීර්නේ ඒසී ඕඩි जोन की त्योंगर हिंदी ते राम नाम रस भीनी चदरिया पेरविसु ध्रुव प्रह्लाद सुदमावेनी आध्यात्मिक उतुमान परिहरणे कले मे शरीरयाय शुक्ल देव उतुमा तवत्ने पवित्र कला कबीर में कियान्ने औट पेर युगे सिटी शांतवर उतुमान गनाय ඒ මොනිවරුන්ගේ පරිහරයෙන් මේ මිනිස් සිරුර වඩා පවිත්‍ර වී තියෙනවා දාස කබීර්නේ ඒසී ඕඩි ජෝන් කී තියෝංගර හින්දි තේ රාම නාම රස බීනි චදරියා කබීර් දාස වන මමද මේ සිරුර ලැබීමට පින් කර ඇත මම එය නිකලස්ස පරිහරණය කර අනාගත පරපුරට එලෙසම භාර දෙමි කබිර් මේ කියන වටිනාදී වෙනත් වචනින් කිව්වොත් මෙහෙමයි සබඳ ඔබ මේ නිමල පිවිතුරු සිරුර කෙලසුන්ගෙන් කෙලසා ගත්තු ඒ විකෘතිය ඔබෙන් පසුව මතුවෙන පරපුර කරාද යා හැකි එනිසා මෙය නොකෙලසා පරිහරණය කරන්න ඊළඟට අපි කබිර් මුනිගේ ඒ සම්පූර්ණ ගීතයට සවන් දෙමු
झी।